පැමිණි සියලු දෙනාටම ස්තුති. පවුලේ සාමය රැකගන්නේ කෙසේද? මේ දේශන මාලාවේ අංක 1 පළවෙනි දේශනාවට තමයි ඔබ සියලු දෙනා සම්බන්ධ වෙලා සිටින්නේ. නැවතත් පැමිණි සියලු දෙනාටම ස්තුති. නොපැමිණි අයටත් ගොඩක් ස්තුති. මොකද ඒ අය ආවනම් එහෙම මේ ඇවිල්ලා ඉන්න අයද වාඩි වෙන්න මෙතන ඉඩමඩි වෙනවා. ඒ නිසා ආපු නැති කට්ටියට ආපු කට්ටියටත් වඩා ස්තුති. මේ හැමෝම ඇවිල්ලා ඉන්න පවුලේ සාමය රැකගන්නේ කොහොමද කියන දේ ගැන හරියට දැනගෙන තම තමන්ගේ පවුල් ජීවිත අවුලෙන් තොරව ගත කරලා කාගෙන්වත් බැනුම් නොහ දෙන්නේ කියලා දැමින් සෙවින් පවුල් කාගෙන ජීවත් වෙන්න. එහෙම නේද? ඔව් එහෙම තමයි. ඉතින් මම කැමති ඔය මාධ්‍යමේ කොහෙද යන්නද? නැසර් අපේ මේ පවුල කෝල් කරනවා කරන ඉවර යන්නේ ගෙදර එන්නේ නැද්ද කියලා අහලා. ඉතින් ගෙදර නොගියටින් පවුලේ සාමයට බාධාවක් වෙයි වගේ. ඒ නිසා මං යනවස්ස. යමන්? හොඳයි. පවන්න. යන කට්ටිය යන්නේ ඉන්න කට්ටිය ඉන්න. මොකද හැමෝම ටිකට් ගත්ත නේද? ඔව් ටිකට් අරන් තියෙන සල්ලි දීලා. හොඳයි මට කියන්න මෙතන ඉන්න පිරිමි අයගෙන් කී දෙනෙක් ඉන්නවද තමන්ගේ ස්වාමි දියණියගෙන් පහර නොකාපු අය? හොඳයි එහෙම කිව්වම කට්ටිය පොඩ්ඩක් ලැජ්ජයි වගේනේ. හොඳයි අපි මෙහෙම කරමුකෝ. මුලින්ම නැගිටින්න බලන්න පවුලේ සාමය කඩවීමෙන් තමන්ගේ බිරිඳගෙන් පහර කාපු අය. ඔව් ගොඩක් දෙනෙක් පහර කාලා තියෙනවා. ආ ගොඩක් දෙනෙක් නෙවෙයි වැඩි හරි ආයික මහත්තයයි වාඩි වෙලා ඉන්නේ. ඕනන් දොරයි මාත්‍යාගෙන. හොඳයි අනික් කටි වාඩි වෙයි. පුදුමයි ඇත්තටම. මේ මාත්‍ය විතරයි බිරිඳගෙන් ගුටි නොකාපු එක්කෙනෙකුට ඉන්නේ. ඇත්තටම ඔබතුමා ගැන අපිට ගොඩාක් සතුටුයි. මොන සතුටක්ද සර්? අපේ පවුල මට කකුල් දෙක කැඩෙන්නව ගැව්වා. මේ නැගිට ගන්න බැරුව වාඩි වෙලා ඉන්නේ. ඈ? ඔව්. නිකවදවාගේ. හොඳයි ඒ කියන්නේ මෙතන ඉන්න පිරිමි පාර්ශවයෙන් 100%ක්ම තමන්ගේ බිරිඳගේ පහර කෑමට ලක් වූ අය. දැන් අපි බලමු තමන්ගේ ස්වාමි පුරුෂයාගේ පහර කෑමට ලක් වූ කාන්තාවන් කී දෙනෙක් මෙතන ඉන්නවද කියලා. පහර කාලා තියෙන කාන්තාව නැගිටින්න බලන්න. ඈ එක්කෙනයිද? බොහොමද අපිට පේන විදියට එකම එක මහත්මියක් විතරයි තමන්ගේ ස්වාමි පුරුෂයාගේ පහර කෑමට ලක් වූ කෙනෙක් ඉන්නේ. හොඳයි අපි මේ මහත්මියගෙන් අහලා බලමු ඇයි පහර කෑමට ලක් උනේ කියලා. ඔබතුමිය කැමතිද පහර කෑමට ලක් වූ හේතුව කියන්න? කියංගු බලන්න. දානවා ගෙදර ගිහිල්ලා දිමිකටු දාලා. ඇයි අප්පා? ඈ ඒ මාත්‍ය එහෙම තර්ජනය කරන්නේ ගෑනු අයට. අපි මේ හදන්නේ මේ පළාතේ සීළු ගෙවල් වල පවුල් පරිසරය දිව්‍ය ලෝක වගේ කරන්න. දිව්‍ය ලෝක මට්ටමට ගන්න. ආ ඒ කියන්නේ සර් අපේ පවුල් වල ඔක්කොම මේ වයිෆ්ලව ගෙවල් වලින් යවන්නද සර් හදන්නේ? ඈ නෑ මං කිව්වේ දිව්‍ය ලෝකේ ගෑනු පරාන්න නැති නිසානේ හෙට දිව්‍ය ලෝකේ කියලා කියන්නේ. දිව්‍ය ලෝකේ වගේ කරනවා නම් ඉතින් ගෙදරින් ගෑනු අය යවන්න එපෙයිනේ. මක් කියන්නේ? ඔව්. නිකවද වගේ. මට කියන්න මේ මාත්තුරු කවුද කැමති දිව්‍ය ලෝකෙ යන්න? අපෝ සර්. ඇයි මොන ලෝකෙ කියලා තවන්නේ? රෑවෙන්න කලින් ගෙදර වරෙන් ගිහලා අපේ වයිෆ් මට ගෙදරින් එළියට බහිද්දිම තර්ජනය කළා. ඇඟිල්ල මුක් කළා. හරි හරි වාඩි වෙන්නකෝ. ආ අපි මුලින්ම බලමු ඇයි මේ අපි පවුලේ සාමය බිඳෙන්නේ කියලා. පවුලේ සාමය කඩවෙන්න පවුලේ සාමය බිඳෙන්න පළවෙනිම හේතුව තමයි දීමත්කම. ගෑනුන්ගේ ගෑනුන්ගේ නෙමෙයි පිරිමින්ගේ බීමත්කම. දෙවනි හේතුව ඉවසීම අඩුවීම. නෑ වැරදි වැරදි මාත්‍ය. ඈ දෙවනි හේතුවත් බීමත්කම. ඈ ඔව්. එතකොට අපි බලමු පවුලේ සාමය කඩවෙන්න තුන්වෙනි හේතුව මොකද්ද කියලා. අනවබෝධය. වැරදි සම්පූර්ණ වැරදි. ඈ ගෙදරක සාමය බිඳෙන්න තුන්වෙනි හේතුවත් බීමත්කම. ආ ඒක නම් හරි සර්. ඈ අපේ මිනිහා බීලා ගෙදර ආපු ගමන් අත දහු වෙන සේරම යෝ පොළවේ ගහනවා. සේරම දේවල් පොළවේ ගහුවම ඉතින් සාමේ විතරක් බින්දෙන්න නැතුව තියෙවි. පාඩියෙන්නේ කොහොමද මිය? ඕකනේ මම මේ දේශන මාලාව කරන්නේ පිරිමියාට විතරයි කියලා මේගොල්ලන්ට කිව්වා. මේක මේ ගෑනු කට්ටියටත් වැදගත් වෙයි කියලා මේ කවුද මේ ගෑනු අයටත් මේකට එන්න කිව්වා. මේක ටිකක් ඇඩ්වාන්ස් කෝස් එකක්. ඇඩ්වාන්ස් දේශනයක්. ඇඩ්වාන්ස් ලෙක්චර් එකක්. මේ සර්
පවුලේ සාමය රැකගන්න හැටි කියා දෙන්න කලින් මෙතන මේ දේශනමාලාවේ සාමය රැකගන්න ඕනද නැද්ද කියන්නකො මට ඒක කිලිම්ම. ඔය පලයා නිකවද වගේ. හොඳයි හොඳයි, හැමෝම නිශ්ශබ්ද වෙන්න. හොඳයි, අපි දැන් සාකච්ඡා කරලා බලමු අපගේ පවුලේ සාමය බිඳවැටෙන අවස්ථා මොනවද කියලා. මෙතන ඉන්න මහත්වරුන්ට ඒ වගේ අවස්ථා ගැන මතකයක් තියෙනවා නම් ඒ මතකය අවදි කරන්න පුළුවන් සර්. ඔව් කියන්න. අපේ පවුලේ සාමය බිඳවැටෙන අවස්ථාවක් තමයි සර් විදුලිය බිඳවැටෙන අවස්ථාව. ඈ ඒ කොහොමද මාත්‍ය ඔහෙම වෙන්නේ? ඇයි සර්, අපේ වයිෆ් මාව බැන්දේ මට ජෙනරේටරයක් තියෙනවා කියලා හිතාගෙනනේ. ඒ කාලේ ඒ කාලේ කිව්වේ කරන්ට් එක කපන කාලේ. ඈ ඉතින් කරන්ට් එක ගිය ගමන් අපේ වයිෆ්ට ඕක මතක් වෙනවා. ඉතින් ඔන්න ඒ වෙලාවට අපේ පවුලේ සාමය කරවලේම ගෙදරින් දොට්ට බැහැලා අපේ ගෙදරින් යන්න යනවා. වාඩි වෙන්නකෝ. තව කියන්න බලන්න ඔය මහත්තුරුන්ගේ පවුලේ සාමය බිඳවැටෙන අවස්ථා. සර් එක මාත්‍යයි ඔක්කොටම ඉදිරිපත් වෙන්නේ. මමද එහෙම තමයි සර්. මම ඉදිරිපත් වීම අතින් මේ ගමේ ඉදිරියෙන්ම ඉන්න පිරිමිය. කියන්නකො පවුලේ සාමය බිඳවැටෙන තවත් අවස්ථාවක් ඔබතුමාට මතකද? සර් ගෙදරින් ඔෆිස් එකට අරන් ගිය කෑම එකේ දවල්ට අරන් යන කෑම එක. ඔව්. ඒ කෑම එකේ මොනවද තිබුණේ කියලා ගෙදර ඇවිල්ලා පවුල අහනකොට කියා ගන්න බැරි වෙච්ච වෙලාවල් වල සර් අපේ පවුලේ සාමය දැඩි ලෙස බිඳවැටිලා තියෙනවා. අනිත් එක සර් Wi-Fi බිල් නොගෙව්වද ඔන්න අපේ පවුලේ සාමය විතරක් නෙමෙයි පවුලේ මුළු ජීවන තත්ත්වෙම සර් බලා හිටිද්දි මේ ස්පනාපිත බිඳගෙන වැටෙනවා සර්. එක අපිට එක වැටෙනවා. ඔව් පොඩි අවුන්ගේ හිත ඉපදෙන්නේ ඉන්නේ අවුන්ගේ හිත. අක්කියන්. ඔව් ඇයි Wi-Fi නැහැ නිකවද වගේ. හොඳයි දැන් අපි මෙතෙක් වෙලා සාකච්ඡා කළා කොහොමද මේ විටින් විට පවුලේ සාමය බිඳ වැටෙන්නේ කියලා. අපි දැන් සාකච්ඡා කරලා බලමු, කතා කරමු විටින් විට බිඳ වැටෙන මේ පවුලේ සාමය සමගිය රැකගන්නේ කොහොමද කියලා. ඒක හරිද සර්. මේ දේශනය කරන්නේම පවුලේ සාමය රැකගන්නේ කෙසේද කියන මාතෘකාව යටතේ නිසා කෙසේද කියන එක ගැන විතරක් කතා කරා නම් හරි වටේ යන්න අවශ්‍ය නැහැ නිකන් මැටිමැතිවරු වගේ නේද? හරි වාඩි වෙන්නකෝ. අපිට ඕන සර් ප්‍රායෝගික විසඳුමක්. නැද්ද සහෝදරවරුනි? අනේ දැක්කනේ හැමෝටම ප්‍රායෝගික විසඳුමක් ඕන. අපේ ගමේ සමහර පවුල්වල මිනිස්සු සාමය රැකගන්න බැරුව හොඳටම හෙම්බත් වෙලා එයාලා දැන් තුන් වේලම කන්නේ හෙම්බත්. හොඳයි අපි බලමු අපි කොහොමද අපේ පවුලේ සාමය රැකගන්නේ කියලා. අපි ගොඩක් වෙලාවට තමන්ගේ සාමි පුරුෂයාට හෝ බිරිඳට දෙනවා පොරොන්දුවක්. ඔව්. යාළුවෝ එක්ක බොන්න යනවා නම් එහෙම පොඩ සෙට් වෙන්න එහෙම යනවා නම් කියනවා හරි මම රෑ 10 වෙද්දි එනවා කියලා. පොඩි රස්තියාඩුවක් යද්දි කියනවා මම 6 වෙද්දි එන්නම් කියලා. ඔව්. මම මේ හැමෝටම මගේ දැනුමෙන් ඒ වගේම ආදර්ශයෙන්ම කියලා දෙන්නම්. මම කොහොමද මගේ පවුලේ සාමය රැකගන්නේ කියලා. ඔහ් ඉක්මනට කිව්වනම් හොඳයි සර්. මොකද මේ මමත් කියලා ආවේ හත එන්න කලින් ගෙදර එන්නම් කියලා. හැමෝම ඊට කලින් කියන්න. මේ හැමෝම මේ දේශනේ අහන්න ටිකට් එකක් ගත්තද සල්ලි දීලා? ඔව්. හැමෝම වරන්දි. ආදි. නොගත්ත කවුරුවත් නැහැ නේද? හැමෝම ගත්තනේ. ඔව් හැමෝම වරන්දි. අපේ මිනිස්සු එම් හොර වරු වංචාව නැහැ සර්. ගෙදෙට්ට තමයි ඉතින් හොර බොරුවක් වංචාවක් කරු. පිටමිනියකට එහෙම දෙයක් කරන්නේ අපේ මේ ගමේ. හොඳයි. මම අද ඔයගොල්ලන්ට ආදර්ශයෙන්ම පෙන්නලා දෙනවා කොහොමද පවුලේ සාමය රැකගන්නේ කියලා. මම අද මගේ වයිෆ්ට පොරොන්දුවක් වුණා. අද දවසේ ඇතුළත රුපියල් 10,000ක් හොයාගෙන 6:30 වෙද්දි ගෙදර එනවා කියලා. ඈ? ඔව්. ඉතින් ඒ පොරොන්දුව ඉටු කරන්න ඕන නිසා මම දැන් පිටත් වෙලා යනවා අපේ ගෙදර. මොකද නැත්තම් මොකද වෙන්නේ? පවුලේ සාමය බිඳෙනවා. ඈ? ඔව් මං යනවා. නෑ මොරම ටඩා බයි. අනේ අම්මේ.